හරි අපි මේ ඇවිල්ලා ඉන්නේ 100ට 100ක් කාබනික වගාබිමකට. මේ වගාබිම කරගෙන යන්නේ කෘෂි පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරි මහත්මයෙක්. ඔහු ප්‍රකාශ කරන විදිහට මේ ලස්සනට පේන වගාබිමට සම්පූර්ණයෙන්ම යොදලා තියෙන්නේ කාබනික පොහොර වර්ග. වැල්ලෙල සරු බවත් ගැන කියන්න ඕනේ. මේ ඊටාම තරුසාර විදිහට මේ වැල් හැදිලා තියෙනවා කියලා පේනවා. ඇත්තටම දැක්ක ගමන් අපි කාටුණත් හිතෙන්නේ මේ රසායනික පොහොර භාවිත කරලා තියෙනවා කියලා. හැබැයි මේකට කිසිසේත්ම රසායනික පොහොර භාවිත කරලා නැහැ. සම්පූර්ණ බොරළු මිශ්‍ර පසක පවා මේකේ හියුමස් කොටස් අඩුයි නේ. ඔයා පෙන්නලා කියන්නේ ඒක. හා. කියන්නේ. මේ භූමිය පිහිටලා තියෙන්නේ මහව ගුවි ජන සේවා බල ප්‍රදේශයේ ඉඹුල්ගොඩයාගම ග්‍රාම සේවා වසමේ නවගත්ත කියන ගම් ප්‍රදේශයේ. හැබැයි මෙහි තියෙන භූමියේ සුවිශේෂත්වය තමයි මේ බිම සම්පූර්ණම රතුම රතු බොරළු. ඔය අතට අරන් පෙන්නන්න පොඩ්ඩක් මතුවෙන. රතුම රතු බොරළු. සම්පූර්ණ බොරළු පසක්. බොරළු පසක්. හැබැයි අපි හිතනවා බොරළු පසක රසායනික පොහොරම දාලා තමයි සියල්ල ගන්න ඕනේ කියලා. හැබැයි නෑ, මේකෙත් මේ සුද්ධ ජීවි ද්‍රාවණ තුලින් මේකෙත් පස වැඩි දියුණු කරන්නට පුළුවන්. සුද්ධ ජීවීන් මේ බොරළු පසෙත් සුද්ධ ජීවීන් වර්ධනය වෙනවා. දැන් මේ මූලිකව මේ කැකිරි වගාව මේ අපි දැන් දකිමින් ඉන්නේ. එහායින් තවත් වගාවල් තියෙනවා කියලා අපිට පේනවා. මූලිකවම මේ වගාවට යෙදන්න ඕනේ රසායනික පොහොර වෙනුවට ඉස්සෙල්ලා මොකද්ද ඔය යෙදුවේ? ඉස්සෙල්ලාම අපි මේ පොහොරක් වශයෙන් කාබනික පොහොර යෙදුවෙත් නෑ. අපි මේ අංශු සුද්ධ ජීවි ද්‍රාවණය මුළු ඉඩමටම EM සුද්ධ ජීවි ද්‍රාවණය අපි යෙදුවා. මේ දවස් කීයක වගාවක්ද මේ අයි? මේ දැන්ට දින 45ත් 50ත් අතර අපි අවස්ථා ගණනාවක මේකේ හදන්න වුණා වැහි වලට පාළු වෙන්න ගත්තා. හැබැයි මගේ ගොවි මහත්තයා දවස් මේ වෙලාව අඩු. දැන් අයි ගොවියන්ගේ ලොකු බයක් තියෙනවනේ මේ රසායනික පොහොර එකපාරම තහනම් කරපු එක ගැන. මේ කාරණාව පුළුවන්මයි. හැබැයි ගොවියා දැනුවත් වෙලා ඉන්න ඕනේ. පසට සුද්ධ ජීවි ද්‍රාවණ එකතු කරලා කොම්පෝස්ට් එකතු කරලා. අපි මේකට කොම්පෝස්ට් එකතු කරෙත් නැහැ. අපි සුද්ධ ජීවි ද්‍රාවණ විතරයි එකතු කරන්නේ. බඹරු ඉන්නේ මල් වල. බඹරු ලොකු මැස්සා ඉන්නේ නේ. හැබැයි මූලිකම කාරණාව බිම සකස් කරගෙන මූලිකවම කරගෙන කරගෙන යන්නේ ඒවා. මේ හරියට නේද? සරු වැඩි වගේ නේද? කොහොමද තියන්නේ? අගලි පහක් ආගේ හතරක් ගත්තා. කොහොමද? කොහොමද තියන්නේ? හා හරි. බත් කුරගේ වටිනාකම දන්නව නේද? ඔව්. බත් මේ බණ්ඩක F1 එකක් නේද? F1. ඔව්. හයිබ්‍රිඩ් නේ ප්‍රභේදය. ඒක F1 කියන්නේ මේ වර්ගයේ නමද? නෑ නෑ නෑ. මොකක්ද ඒ කියන්නේ? F1 කියන්නේ පළවෙනිම මට ඉංග්‍රීසි නාමය මතක නැහැ. ඒ මේ වැඩි දියුණු කරන එකේ පළවෙනි අදියර. පළවෙනි අදියර. මාර විදියට බබරු ඉන්නවා. ආත හිතෙනවා ඊවගාව දැක්කම මොකද දන්නවද? කිසිම සතෙකුට හානියක් නැතුව මේ වගේ ලස්සනට කරනවා කියන්නේ. ළඟ ළඟ ගහන්න හැමදාම. එතකොට ඔයාලගේ සැලැස්මක් නැද්ද? කෘමිනාශකත් අත්හරින්න. කෘමිනාශක අත්හරින්න තමයි මම ඒක මුළු ඔක්කොම ගන්නෝරුවෙන් ගෙන්නගත්තා. අත්හරිනවා මේ වගාවේ නම් අත්හරින්නේ නැහැ. අත්හරින්නේ නැත්තේ පළවෙනි එක බය හින්දා. මෙයාගේ පෙනේ වගේ අඩුයි නේද? අඩුයි නේ. අඩු කියන්නේ මේ පොළවේ ඉඳන්ම තියෙන්නේ මේවනේ. විසනේ. ගත්ත හැකි. තමයි කෙනෙක් මේ ගිහිල්ලා තියෙන්නේ කච්චේ විදං කච්චේ දිවල් යාට තමයි ලැබෙන්නේ. මම මේ නොකියන කාරණාව ලක්ෂ ගාණක් බැට කාලා තියෙන්නේ.
මේ තියෙන කරල් මේ තව දවස් කීයකින්ද කපන්න තියන්නේ? ඔක තව දින 4කින් කැපි හැයි. अजित कुमार अभय सिंह अजित कुमार अभय सिंह मम रखिया हटीर करण कृषिकर्म पर्यवेषण निष्पादन सहकार निर्धारित अंबंपल गोविजन सेवा मध्यस्थान अनुयुक्त सेवे करण निर्धारित मम सामान्य वशेन वियली कलापे भोग वगाकरण इलवल भोगवलिंग सामान्य सीएट पनहकटात वडा प्रमाण मेवेनकोट वगाकरला वाणिज्य मे वशेन वगाकरला अद्यकीम राशियाख्यभि तंबुत्तेगम दंबुल मेनिमाकट्वनि आर्थिक मध्यस्थान वलट इलवलु पलतुरु सपेन वाणिज्य मे गोविये खटियट कटेतु करबु रासायनिक पोहर तमग तमाय अभी पोहरबदल अभी मे कटेतु करे एतेक्कम दिदास विषयक वार्षेदी अतिगर जनाधिपति तुमन रासायनिक पोहर मे रटिन इवत्करण वाक्यन सन्निवेदन लभुनट पासे अभी मम हितुआ यमक अलुद्देयक हितला करन्न टोन कियला हिटं ए संकल्पय मगे हिते मम धारणे करगन मम मे भोगवगाव කාබනික භෝගවගාවක් බවට පරිවර්තනය කරන්නට මුලින්ම ඔබට පේන මෙම සරුසාර භෝගවගාවේ මූලිකව මම හොඳට පළමු කොටම මේ බිම හොඳට පෙරලා ගත්තා බිම තද ස්තරේ කඩා ගත්තා කඩලා ඉන්පසුව මේ බිමට සුද්‍ර ජීවි ද්‍රාවණය EM කියන කොම්පෝස්ට් මාස්ටර් ද්‍රාවණය මේ භූමියට ගැහුවා ගහලා මෙහි ක්‍රියාකාරී හිතකර සුද්‍රජීවීන් ගහණය වැඩි කරගත්තා ඊට පසුව මම ඊටාම තද වර්ෂා කාලයේදී තමයි මගේ පසුපසෙන් සිටින මගේ ගොවි මහත්තයා තමයි බීජ ඉන්දවන්නට ඔහු විශාල කැපකිරීමක් කෙරුවා හදන හදන භෝගයේ කුණු උනත් පහුවදා අය ඇවිල්ලා පැයක් දෙකක් අපි බීජ හදලා මේ වගාව සරුසාර කරගන්නට අවස්ථා ගණනාවක බීජ හදලා මේ මට්ටමට ගෙනාවා හැබැයි ඊට පසුව අපි භාවිතා කරේ දෙපැති එනකොටම අපි රසායනික පොහොර දාන්න නම් ටිකක් පහු වෙනවා හැබැයි මම මේ භෝගයේ පැල වෙලා දෙපැති එනකොටම මම කාබනික පොහොර විශේෂයෙන්ම මේ වර්ග ගැන මට සඳහන් කරන්නටත් පුළුවන් අපි පළවෙනිම සංස්ථා කියන දියර පොහොර මේක රජයේ තිබුණු දියර පොහොර හැබැයි දැන් වෙනත් ආයතනයකට ලබා දීලා තියෙන්නේ මට ඒ ආයතනයේ නම මතක නැහැ ඊට පසුව EM පත්‍ර පොහොර EM මම දිගින් දිගටම භාවිතා කරා රසායනික පොහොර වලට යන මිල හා ඒ යන ශ්‍රමය මං හිතන්නේ 150ක් විතර මං අවම කරගෙන මේ වගාව ස්ථාපිත කරලා තියෙනවා 100%ක්ම මට විශ්වාසයි මම කාබනික පොහොර වලින් මේ වගාව කරලා තියෙන්නේ ඕනනම් ඕනෑම ආයතනයකට මේ පරීක්ෂා කරන්නට පුළුවන් ඕගනික කාබනික වගාවක්ද නැද්ද කියලා හිතන් හැබැයි මම පළවෙනි වතාවට රසායනික පොහොර අවම කරලා මේක පටන් ගත්ත වෙලාවේ මම කිසිසේත්ම රසායනික කෘමිනාශක වලින් අත්හරින්නට බලාපොරොත්තු වුණේ නැහැ මට යොදන මුදල නැති වෙයි කියන බය නිසා මම කෘමිනාශක භාවිතා කරන්නට ඉතාම අල්ප ලෙස කෘමිනාශක භාවිතා කරා කෘමිනා මගේ අරමුණ ඉදිරි වගාවේදී ස්ථිර ලෙසම මම ගන්නෝරුවෙන් සියලුම කෘමිනාශක වර්ග මම ගන්නෝරුවෙන් ගෙන්න ගත්තා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් මම ඉදිරි කාලේ මේවා නිෂ්පාදනය කරනවා ඒත් එක්කම මම මේ වගාවට එක කාබනික කෘෂි රසායනික වර්ගයක් යොදනවා සරුසාර කෘෂි රසායනික වර්ගය මෙහි ප්‍රතිඵලය දැනට මට දැනෙනවා 90%ක් විතර දායකත්වයක් දෙන යක්විල මහත්තයෙක් කවුද මම දන්නේ නැහැ මේ නිෂ්පාදනය කරන මහත්තයාගේ නම විතරයි අපි දන්නේ ඔහු කවුද කියලා අපි දන්නේ නැහැ ඔහුගේ සරුසාර කියන
औषधीय रासायनिक द्रव्य में रासायनिक नोवन काबनिक हितकर कृमिनाशक अभी योदन मेक सीएट सीएम वेडकर बाबा एनिसा मे रासायनिक पोहरवलिंग युवत्नाट हे बै गोवि महत्याट उलुवे हुद धनुमक मना धनुमक्ती एन्नटोन मे काबनिक पोहर योदन आकार काबनिक दियर पोहर योदन आकार एतेक्कम अंशुमात्र शुद्रजीवी द्रावण योदन आकार हे बै मेवा कृषिकर्म दिपार्तमेन्तु गोविजन सेवा दिपार्तमेन्तु गोविंट अपेश अपी वगे श्रेष्ठ निर्धारीम अभी हे बै बहु देवल मगे वसंतुल मम क्रियात्मक करलती है नम एवगेम अभी मे व्यवस्था वेदी अतकर जनाधिपत्यमागे वेड पीलवलट चूटी एकत्वाकरणमा मे रासायनिक पोहर इवत्किरी मे वेडसटहन ओबेन सार्थक वन्नटनं रटपुरा मेवनी ऊ खाबनिक गोविपलवल इता विशाल गोविपलवल मध्यपार गोविपलवल कुडा गोविपलवल नियदिवसेन अनिवार्यम ए गोविंट आदर्शन गोविपलवल वसेन उदव करमीन मे नियदी पेन्नन्नटो ने हदला एतेक तमाई गोविन पकुरा खेटियर मे वगे एल्लेन्ने मेवा सार्थकना अपे मुलु समाजें पुरुदु वेला थियेन्ने सार्थक दे नवत करनम असार्थक दे अय करन्ने नहि एनिसा मे सार्थक दे करन्नट मम नवत नवत योजनावक करीर आंडुवट इदिरिपत करनवा आदर्शन गोविपलवल मेमेनि वु आदर्शन गोविपलवल दस दहस गाणक रटपुरास वाणिज्य गोविपलवल मध्य गोविपलवल कुडा गोविपलवल एति करमिन मे कल हैकी दयाक मैं अभी रजत भाई वेलाती है ना आहार निष्पादने अडवक्ति इधर की लहितं माध्य हर हापिर दयन है भाई ने मेवनी वो देवाल करण नट पुलवां अभी यम कैप करण वाना मेवनी है भाई अभी ओलू वट चूटी दयनु मार के नट ओने मैं करण वैड पीड़ि वेल गया ना मामा ये ओने देख कट अभी तीन श्रेष्ठ दयनु මේ භෝග වගාව පිළිබඳ තියෙන දැනුම ඒ වගේම අපි දැන් විශේෂයෙන්ම තව කාරණාවක් අපේ මේ ගොවිපලේ අපි කරලා තියෙනවා විදේශීය ආනයනික දෙමුහුන් සහක තමයි එහා පැත්තේ තියෙන බණ්ඩක්කා වගාව F1 පරම්පරාවේ වගාව හැබැයි කාබනික පොහොර වලට 100%ම ඔරොත්තු දීලා තියෙනවා රසායනික පොහොර අපි භාවිතා කරලා නැහැ හැබැයි ඒකට හොඳට අනුකූල වෙලා තියෙනවා හැබැයි මේවා කරන්නට පුළුවන් බෑම කියන කාරණාව නෙමෙයි අපි අත්හදා බැලීම් වලින් නැවත නැවත උත්සාහ දරලා කරොත් කන් තව කන්නක් දෙකක් යනකොට අපේ ගොවිපලවල් සාර්ථක වෙයි කියන බලාපොරොත්තුව තියෙනවා හැබැයි අපි ආදර්ශන ගොවිපලවල් නම් දිගින් දිගටම කළ යුතු වෙනවා මෙවැනි වූ කැපකිරීම් කරමින්